බතු කම්කරුවන්ගේ දෛනික මූලික වැටුප රුපියල් 1000 දක්වා වැඩි කරන ලෙසට බතු සමාගම් වලට බල කරමින් බතු කරේ පුරා විරෝධතා ව්‍යාපාරයක් දියත් කිරීමට ලංකා කම්කරු කොංග්‍රසයේ කටයුතු කර තිබෙනවා. ඒ අනුව බතු කරේ පුරා බතු කම්කරුවන් අද දින දෛනික වැඩ කටයුතු වලින් ඉවත් වී ඇති අතර කිසිඳු බතු කම්කරුවෙකු අද දින සේවයට වාර්තා කර නොමැති බවයි අප ප්‍රාදේශීය වාර්තාකරුවන් සඳහන් කළේ. බතු කම්කරුවන්ට රුපියල් 1000ක මූලික වැටුපක් ලබා දිය යුතු බවට බතු සමාගම් වලට එරෙහිව දියත් කර ඇති මෙම විරෝධතා ව්‍යාපාරයට සමගාමීව බතු කරේ සිරුම වෙළඳසැල් අද දින වසා තමා ඊට සහයෝගය දැක්වීමටත් හැටන් භගවන්තලාව නොවුට් මස්කෙලිය කොටගල තලබා කැලේ ඇතුළු බතු කරේ නගරවල වෙළඳ සංගම් කටයුතු කර තිබෙනවා. බතුකරේ දමිල පාසල් වල ඇතැම් ගුරුවරුන් අසනීප නිවාඩුව වාර්තා කර මෙම විරෝධතා ව්‍යාපාරයට සහයෝගය දක්වා ඇති අතර සීමිත ගුරුවරුන් පිරිසක් පාසල් වල ඉගැන්වීම් කටයුතු සඳහා පැමිණ ඇති බවයි වාර්තා වන්නේ. එමෙන්ම බතුකරේ කෙටි දුර දහවනේ යෙදෙන පෞද්ගලික බස් රථද මෙම විරෝධතා ව්‍යාපාරයට සහයෝගය දක්වමින් අද දින දහවන කටයුතු වලින් ඉවත් වී ඇති අතර ළංගම බස් රථ සහ දුර සේවා පෞද්ගලික බස් රථ සුපුරුදු පරිදි දහවන කටයුතු සිදු කරනු ලබනවා. නොවුට් ප්‍රදේශයේ පෞද්ගලික ඇඟලුම් කර්මාන්ත ශාලාවක සේවකයින් සුපුරුදු පරිදි සේවයට වාර්තා කර තිබූ අතර ලංකා කම්කරු කොංග්‍රසයේ නොවුට් ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා විසින් එම ඇඟලුම් කර්මාන්ත ශාලාවේ පරිපාලන නිලධාරීන්ගෙන් මෙම විරෝධතා ව්‍යාපාරයට සහයෝගය දක්වන ලෙසට කළ ඉල්ලීමක් මත එම ඇඟලුම් කර්මාන්ත ශාලාවේ වැඩ කටයුතු නතර කිරීමටද එම ඇඟලුම් කර්මාන්ත ශාලාවේ පාලනාධිකාරිය කටයුතු කරනු ලැබුවා. වතු සමාගම් විසින් වතු කම්කරුවෙකුගේ දෛනික මූලික වැටුප රුපියල් 1000 දක්වා වැඩි කිරීමේ යෝජනාවක් වතු වෘත්තීය සමිතිය වෙත මේවර විට ඉදිරිපත් කර ඇති අතර ඒ සම්බන්ධයෙන් දෙපාර්ශ්වය අතර සාකච්ඡාවක් මේ මාස 8 වන දින කොළඹ දී පැවැත්වෙන බවයි වතු සමාගම් වල නිලධාරීන් පවසන්නේ. වතු කම්කරුවන්ට රුපියල් 1000 දෛනික මූලික වැටුප ලබා නොදුනොත් රට පුරා දැවැන්ත විරෝධතා ව්‍යාපාර දියත් කරන බවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පසුගියදා ප්‍රකාශ කර සිටියා. මේ අතර විරෝධතා ව්‍යාපාරයට වතු කරේ සීළු දෙනාම සහයෝගය දක්වන බව රාජ්‍ය අමාත්‍ය ජීවන් තොණ්ඩවන් මහතා පවසනවා. රාජ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ වතු කරේ පුරා අද දින ක්‍රියාත්මක කර ඇති විරෝධතා ව්‍යාපාරය පිළිබඳව සොයා බැලීමට යන අතරතුර මාධ්‍යට විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් වතු සමාගම සහ වතු වෘත්තීය සමිතිය අතර ලබන 8 වනදා පැවැත්වෙන සාකච්ඡාවේදී වතු කම්කරුවන්ගේ දෛනික මූලික වැටුප රුපියල් 1000 දක්වා ලබා දීමට වතු සමාගම් එකඟතාවයක් දක්වන බවට තමන් තුළ විශ්වාසයක් ඇති බවද ජීවන් තොණ්ඩමන් මහතා මෙහිදී ප්‍රකාශ කර සිටියා. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.